මදුසංක කියන්නේ කවුද කියලා හඳුන්වා දුන්නා. දසුන් මදුසංක කියන්නේ ෆුල් සිම්පල් කැරක්ටර් එකක්. ගොඩක් දෙනෙක් මාව දන්නේ ඉතින් සූර්යාරණේ රඟපාපු පොඩි හාමුදුරුවෝ කියවම තමයි දසුන් මදුසංකව දන්නේ. ජීවත් වෙන්නේ දසුන් මදුසංක කියන කෙනා සරල මිනිස්සෙක් විදියට. මේ තාක් රඟපාපු චිත්‍රපටි ගැන කිව්වොත් මගේ පළවෙනි චිත්‍රපටිය වන්නේ සුදු කළු සහ අළු කියන චිත්‍රපටිය. ඒක සුදත් මහදියුල්ලව මහත්මයාගේ. ඒ කාලය තුළම සම්බන්ධ වෙනවා සූර්යාරණ චිත්‍රපටියට. ඒක සෝමරත් දිසානායක මහත්මයාගේ. ඊට පස්සේ සෙව්වන්දි කියන චිත්‍රපටියට සහභාගී වෙනවා. ඒක වසන්ත ඔබේසේකර මහත්මයාගේ. ඊට පස්සේ අවුරුදු 9 සෝමනන්ද දිසානායක මහත්මයාගේම සමනල තටු කියන චිත්‍රපටියේ. නැවතත් ආගන්තුකයා වසන්ත ඔබේසේකර මහත්මයාගේ. ලීඩර් රංජන් රාමනායක මහත්මයාගේ. ඊට පස්සේ සූර්යා කියලා ඉන්දියානු චිත්‍රපටයක රඟපානවා. ඒක ඉන්දියානු කාසි කියලා ආපු ෆිල්ම් එකේ සිංහල චිත්‍රපටයක්. ලංකාවේ තිරගත වුණේ නැහැ ඒක. ඉන් අනතුරුව මම සහභාගී වෙනවා ප්‍රභාකරන් කියන චිත්රපටයට තුෂාර පීරිස් මහත්මයාගේ. ඊට පස්සේ බඹර වලල්ල කියන චිත්‍රපටිය සහභාගී වෙනවා අතුල ලියනගේගේ. ඉන් අනතුරුව ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ වුණු චිත්‍රපටියක් තියෙනවා මචං චිත්‍රපටිය. මචං චිත්‍රපටියේ ඔබෙරිතෝ පෙසොලිනි කියන ඉතාලි ජාතිකයාගේ චිත්‍රපටිය. ඉන් අනතුරුව මෑත කාලයේ තිරගත වුණු සරිගම කියන චිත්‍රපටියට සහභාගී වෙනවා. ඒක සෝමරත් දිසානායක මහත්මයාගේ. ටෙලිනාට්‍ය වලට සම්බන්ධුනේ නැද්ද? සම්බන්ධ වුණා. ටෙලිනාට්‍ය මෙන්න මෙච්චරක් කරා කියලා සංඛ්‍යාත්මක අගයකින් කියන්න මතක නැහැ. මොකද ඒ තරමට ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වුණා. ජනතාව අතරට ගියපු ටෙලිනාට්‍ය වලින් සිතු ගියාලු. ඊට පස්සේ විදර්ශනා කියන ඒකාංගික ටෙලිනාට්‍ය සහ පෝය දවසට ගියපු සිත නිවන කතා. මාලාවක් විදියට ගියා අනුහස් විජිතය. ඊට පස්සේ සුරවිරු සුරඹ කියලා ටෙලිනාට්‍යයක් කරා. නමුත් ඒක මොකක් හෝ හේතුවක් නිසා ලංකාවේ තිරගත වුණේ නැහැ. ඔබ වඩාත් ප්‍රිය කරන්නේ පුංචි තිරයටද රිදී තිරයටද නැත්නම් වේදිකාවටද? මගේ රංගන ජීවිතය ආරම්භ වෙන්නේ මොරටු වෙල්ස් කුමරු විද්‍යාලයේ තිස්ස ගුණවර්ධන ගුරු පියාණන්ගේ අධීක්ෂණයටදී. ඉතින් එතකොට මට වයස අවුරුදු 6යි. මම වේදිකාවට තාමත් ආදරේ. පුංචි තිරයට සහ රිදී තිරයට වඩා ඇත්තටම කිව්වොත් වේදිකාව කියන්නේ වචන වලින් කියලා නිම කරන්න බැරි තැනක් මට. ඔබේ කාලේ බිහි වුණු ළමා චිත්‍රපටි වලට වඩා අද බිහි වෙන චිත්‍රපටි ප්‍රමිතියෙන් අඩු බවක් ඔබට පේනවද? ප්‍රමිතියෙන් අඩු වීමක් නැත්තේමත් නැහැ. තියෙනවා. නමුත් ඉහළ ප්‍රමිතියේවත් නිෂ්පාදනය වෙනවා. ඇත්තටම කියනවා නම් මේ වෙනස්කමක් තියෙනවා. ඒකේ වෙනස්කම එන්නේ මම දකින විදිහට චිත්‍රපටියේ ගැබ්බෙන කතාවත් එක්ක. මෑත කාලීනව තිරගත වුණු ළමා චිත්‍රපටි තුලින් ඉතින් බොහොමයක් හොඳ චිත්රපටි තියෙනවා. ප්‍රමිතිය අතින් ගත්තොත් එහෙම මම හිතනවා ඒ ප්‍රමිතිය ඒ ලේබල් එක වදින්නේ ප්‍රේක්ෂකයා මේ චිත්‍රපටියේ දකින විදිහත් එක තමයි මේ ප්‍රමිතිය එන්නේ. ප්‍රමිතිය කියන දේ මිනිස්සු හදාගත්ත දෙයක්. කවුරුත් බලන්නේ උපරිමයක් කරන්න, උපරිමයක් දෙන්න. ඒක ඉතින් සමහරක් වෙලාවට අපි දෙන ඉන්පුට් එක නෙමෙයි ඉතින් අවුට්පුට් එක වෙන්නේ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා මේ චිත්‍රපටියක් කරපමණින් ඉතින් මේක ප්‍රමිතියකින් කරා කියලා කියන්නත් බෑ. ඉතින් ප්‍රමිතිකරණය සම්බන්ධව ඉතින් කතා කරනවා නම් පැති ගොඩක් තියෙනවා. චිත්‍රපටි හරයෙන් ප්‍රමිතිකරණය ගැන කතා කරොත් නම් ඇත්තටම මේ ලංකාවේ ටිකක් ප්‍රමිතිකරණය අඩු චිත්‍රපටි තමයි මෑත කාලෙදී දකින්න පුළුවන් වුණේ. හැබැයි එක දෙයක් කියන්න කැමති, පුංචි කාලේ පිරංගපාන කාලේ වගේ චිත්‍රපටි කෙරෙනවා ලංකාවේ අද බොහොම අඩුයි. නූතන අධ්‍යක්ෂකවරු පිළිබඳව සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? දැන් අද කාලේ මේ වෙන නිර්මාණත්වක බැලුවම ගොඩක් අධ්‍යක්ෂකවරු ගොඩක් දුරට නවීන තාක්ෂණයත් එක්ක වැඩ කරන්න පුරුදු වෙලා තිනවා. ඉතින් ලංකාවේ නූතනයේ ඉන්න අධ්‍යක්ෂකවරු පිළිබඳව සෑහීමකට පත් වෙන්න පුළුවන්. අනාගතයේදී කලා ශාස්ත්‍රයට ලොකු වෙනසක් කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා කලින්ට වඩා. වැඩ කරන්න කැමති අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවද? එක්කෙනෙක් කියලා නෑ, ලංකාවේ දක්ෂ අධ්‍යක්ෂකවරු ඉන්න ඕන තරම්. ඒ අතුරින් මං කැමති ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා, සුදත් රෝහණ මහත්මයාගේ අධ්‍යක්ෂණයට ලක් වෙන්න. ඔබේ කාලේ ළමා නළුවන් බොහෝ දෙනෙක් සම්මානයට පාත්‍ර වුණා. නමුත් අද කාලේ එලෙස ළමුන් සම්මානයට පාත්‍ර වෙන්නේ නෑ. ඇයි ඒ? ඕක ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක්. සම්මාන පිළිබඳවත් වඩා අද කාලේ මේ රඟපාන පොඩි අය ගැන මොකද හිතන්නේ කියලා. ඉතින් ඒක මං හිතනවා මෙහෙම අපි ඇත්තටම නගරාසන්නව තමයි ජීවත්. බොරුවට මේ කැලේ සෙල්ලම් කරා, ගඟවල සෙල්ලම් කරා එහෙම කියලා කියන්න උනාවක් නැහැ ඇත්තටම. නමුත් නිතරම හුරු වුණේ අම්මා තාත්තත් එක්ක
ඉන්න තමයි. මම හිතනවා අද කාලේ බොහොමයක් ළමුන් මේ ෆෝන් එක, කම්පියුටර් එක. ඒවට තමයි පොඩි අය ගොඩක් ආස. චූටි ළමයෙක් වුණත් අඬන ළමයෙක්ට ෆෝන් එකක් දුන්නම ළමයා ඉක්මනට නැලහෙනවා. ඉතින් එහෙම දරුවෙක්ගෙන් අර හුරතලයක් හුරතල් ළමයි හුරතල් නැත්තේ නැහැ. ගොඩාක්ම හුරතලයක් බලාපොරොත්තු වෙන්න බෑ අද කාලේ ළමුන්ගෙන් කියලා මට හිතනවා. මේ මම හිතන්නේ ඒක මේ හැදිලා තියෙන පරිසරයත් එක්ක. ඉතින් සම්මානයට පාත්‍ර වෙන්නේ නැති එක ඔවුන්ගේ දක්ෂතාවයේ අඩුවක් නන් නෙමෙයි. අර සමහරක් විට ඔහුව මේ නියමාකාරයට අධ්‍යක්ෂණයට ලක් නොවීම වෙන්න පුළුවන්. ළමානළුවෙක් විදියට කොටු වෙලාද? මම ටිකක් සංවේදී චරිතයක්. මට ගැළපෙන චරිත තියෙනවා. මම ළමා රංගන ශිල්පියෙක් විදියට නම් හිර වෙලා නැහැ. නමුත් මම ආසයි චරිතාංග නළුවෙක් විදියට ඉස්සරහට යන්න. විවිධ චරිත ලැබෙනවට මම ගොඩක් ආසයි. ළමා රංගන ශිල්පියෙක් විදියට කොටු වෙලා නැහැ. ඔබට ඒ කාලේ ලැබුණ ජනප්‍රියත්වය අදටත් එලෙසම තියෙනවද? ජනතාව අතර තියෙනවා. සමකාලීන සහෝදර සහෝදරියන් අතරට ගියාම ඉතින් ඒගොල්ලෝ මාව දැකපු ගමන් ටක් ගාලා අඳුන ගන්නවා. මං කොණ්ඩේ ඔවල හිටියත් රවුලවල හිටියත් ඒගොල්ලෝ මාව දෙකපු ගමන් අඳුර ගන්නවා අමියානේ කියලා. ඉතින් මම හිතනවා මිනිසුන්ට මාව තාම මතකයි කියලා. ජනප්‍රියත්වයේ කියන දේ අද තියෙන්න පුළුවන්, හෙට නැති වෙන්න පුළුවන්. සමහර කීට අද නැති වෙන්න පුළුවන්, හෙට තියෙන්න පුළුවන්. ජනප්‍රියත්වයේ කියන දේ తాවකාලික දෙයක්. නමුත් මිනිසුන්ගේ හදවත් ඇතුළට ගිහිල්ලා තිබ්බොත් සදාකාලිකව මිනිසුන්ට අපිව මතක තියෙනවා. මේ දවස්වල දසුන් මදුසංක මොනවද කරන්නේ? මේ දවස්වල නම් දසුන් මදුසංක මේ රංගන ශිල්පියෙක් විදියට කටයුතු කරන්නේ නැහැ. මම රංගන ජීවිතයෙන් පොඩ්ඩක් ඈත් වෙනවා මගේ උසස් පෙළ කරනකොට. උසස් පෙළින් පස්සේ මම එකතු වෙනවා මොරටුව ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට. මොකද මම ඉංජිනේරින් පැත්තට ටිකක් වැඩි කැමැත්තක් තිබ්බා. ඉතින් මේ දවස්වල නම් මම දැන් ඉගෙනීම් කටයුතු හමාර කරලා තියෙනවා. මම හැමදාම හිතුවේ රංගන ශිල්පියෙක් විදියට ඉස්සරහට යන්න නෙමෙයි. මොකද මේක මට දෙවන් වහන්සේගෙන් ලැබුණු දායාදයක්, ලොකු තලෙන්තුවක්. ඉතින් හොඳ වැඩක් ආවොත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දසුන් මදුසංක පෙම්වතෙක්ද? විවාහයක් ගැන අදහසක් තියෙනවද? ඔව්, පෙම්වතෙක්. විවාහය අනාගතයේදී, ඉතින් විවාහය කියන දේ අනිවාර්යෙන්ම සිදුවේ කියලා මං හිතාගෙන ඉන්නවා. ඉතින් බලමු. පුද්ගලික තොරතුරු ටිකක් ගැන කිව්වොත්? මගේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා. මගේ සහෝදර දෙන්නෙක් ඉන්නවා. අයියායි මල්ලි. මම තමයි මද්දුමයා, ඉතින් මැද. ඊට අමතරව අම්මයි තාත්තයි. සහ දැන් අයියා බඳපු අක්කා ඉන්නවා. ඉතින් එයාත් මගේ පවුලේම කෙනෙක් විදිහට, මගේ සහෝදරියක් විදිහට තමයි මම පිළිගන්නේ. ඉතින් හෙට අනිද්දාට අලුත් සමාජිකයෙකුත් එන්න යනවා. ඉතින් පවුලේ විස්තරව තමයි. මගේ මල්ලිත් රංගන ශිල්පියෙක්. ඉතින් අයියා නම් අයියා හොඳ රංගන ශිල්පියෙක්. නමුත් අයියා රංගනයට යොමු වෙලා නැහැ. ඇත්තටම අයියා මම හිතනවා අපිට අතට අදක්ෂයි කියලා. මගේ තාත්තා මම මේ ශිෂ්‍යයට සහභාගි වුණාට පස්සේ එයත් චිත්‍රපටි වලට නිෂ්පාදන කළමනාකරණයෙන් සහය දැක්වුවා සෝමරන් දිසානායක මහත්මයාගේ පෞද්ගලික කළමනාකරු විදියට. ඒක තමයි පෞද්ගල තොරතුරු. මේ තාක්කා අපු ගමම්මග ස්තුතිවන්ත වෙන්නේ ඉන්නේ කවුද? ස්තුතිවන්ත වෙන්න මේ වචන වලින් කියලා නිම කරන්න බැරි තරම් කට්ටිය ඉන්නවා. නමුත් මේ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේ හැකියාව දිවන් වහන්සේ කියලා. මේ දිවන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මේ මගේ මේ හැකියාව මුලින්ම හඳුනාගත්තේ මගේ පාසලේ ගුරුතුමා තිස්ස ගුණවර්ධන ගුරුපියාණන්. ඔහුට ස්තුතිවන්ත වෙනවා. මොකද හෝමාව හඳුනාගත්තේ නැත්නම් අද දසුන් මංසංක කියලා මිනිස්සෙක් දන්නේ නැහැ කවුරු. ඊට පස්සේ බොහොම කැපකිරීම කරපු මගේ තාත්තා. තාත්තට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ අම්මා. ඒ දෙන්නට ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ දෙන්නමට ජීවිතයක් ලබා දුන්නේ නැත්නම් ඒත් අද දසුන් මංසංක කියලා කෙනෙක්ව දන්නේ නැහැ කවුරුත්. සහ මගේ තාත්තා කරපු කැපකිරීම මං වෙනුවෙන්, මට පුළුවන් උපරිමයක් ඉගෙනුම් වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මාව අද හැමෝම දන්නේ සූර්යාරණ පොඩි හාමුදුරුවෝ කිව්වම. ඉතින් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා සෝබනත්න දිසානායක මහත්මයාට සහ රේණුකා බාලසූරිය මහත්මියට මාව මේ චිත්‍රපටි වලට සහභාගී කරව ගත්තා. ඉතින් ආදරණීය රේණන්දට සහ සෝමාමට මම ස්තුතිවන්ත වෙනවා. මම රඟවාපු චිත්‍රපටි වල අධ්‍යක්ෂකවරණ වචනෙන් කියන්න බැරි බොහෝ පිරිස් ඉන්නවා. ඉතින් තිරේ පිටුපස. ඉතින් ඒ හැම දිනම මතක් කරන්න කැමති. අද අපි මේ තත්ත්වයේ ඉන්නවා නම් අපි යම්කිසි සාර්ථකත්වයක් ලැබලා තියෙනවා නම් ඒ හැම දිනම කොටස්කාරය. ඉතින් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ කමිල මෙන්ඩිස් ඔයාටත් ස්තුතිවන්ත වෙනවා. මොකද ගොඩ දවසකින් පස්සේ ඉන්ටර්විව් එකට සහභාගී වුණේ. අපිත් එක්ක එකතු වුණ ඔබටත් බොහොම ස්තුතියි.
ලංකාවේ මං ඒ සේරටම වැඩි මට වටින්නේ ලංකාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානේ. පළවෙනි වතාවට සරසවි සම්මාන වල ඒක හම්බෙන්නේ මට. ඉතින් ඒක ඉතාම දිනමා ජීවිතේ මල් ලග්පු ඉහළම ජයග්‍රහණය හැටියට මම දකින්නේ.